අමපැලයක් බද්ධ කිරීමට සුස්සත්තර පත් කරගන්නේ කොහොමද කියලා බලමු. අමපැලයක බද්ධ කිරීමට සුස්සත්තර පත් කරගැනීමට පෙර ඇත්තටම අම බීජයක් ලබාගෙන අම බීජය මේ කොට්ටෙන් ඉවත් කරලා එම බීජය වැලි තවනක දාන්න ඕනේ. වැලි තවනක දාලා මොකද වැලි තවනක දාන්නේ අම වලින් පැල කීපයක් එනවා. ඒ කියන්නේ බහුකල්ල ජීවියක් තියෙන පැලයක් සාකයක්. ඉතින් ඒ නිසා අපි කරන්නේ අම බීජයක් අරගෙන ඒක වැලි තවනක දාලා පැල වෙන් කරලා අරගෙන සිටවන්න ඕන. වෙන් කරලා අරගෙන සිටවගත්තු ක්‍රමයේ තමයි මේ තියෙන්නේ. අපි මේ ඒ ඉවත් කරලා වෙන් කරලා ලබාගත්තු පැල සිටව අවස්ථාව. ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා මෙන්න මේ අවස්ථාවට පත් වුණාන් පස්සේ අපිට ඒ කියන්නේ සාමාන්‍ය පැන්සලක ප්‍රමාණය ආවට පස්සේ අපිට පුළුවන් මේ පැලේ බද්ධ කරන්න. එළවලු වගා පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 ජූලි 20 සිට අගෝස්තු 5 දක්වා. මෙම දෙසතිය තුළ බීට්රූට් හෙක්ටයාර 63ක්, කරවිල හෙක්ටයාර 91ක්, වම්බටු හෙක්ටයාර 310ක්, මාළුවිරි හෙක්ටයාර 99ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 97ක්, මෑග්‍රාන් හෙක්ටයාර 226ක්, වැටකොළු හෙක්ටයාර 90ක්, බණ්ඩක්කා හෙක්ටයාර 162ක්, වට්ටක්කා හෙක්ටයාර 185ක්, පතෝල හෙක්ටයාර 104ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේ. බොංචි හෙක්ටයාර 118ක්, ගෝවා හෙක්ටයාර 77ක්, කැරට් හෙක්ටයාර 60ක්, ලීක්ස් හෙක්ටයාර 24ක්, රාබු හෙක්ටයාර 53ක්, තක්කාලි හෙක්ටයාර 98ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරෝකථන ඒකකයේ පණිවිඩයක්.